ස්වාමීන් වහන්ස අඩු වයසින් ජීවිතය නසාගත් තමන්ගේ ජීවිත කාලය පුරාවට කුසල් දහම් පින් රැස් කරගන්න බැරි වුණු කෙනෙක් වෙනුවෙන් ජීවත් වන කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද මෙහෙමයි නෝන ඔතනදී ඉස්සෙල්ලාම දිවි නසා ගැනීම කියන කාරණයේ දිනම් මම දන්න ධර්මතාවයන් තුල දිවි නසාගත් කෙනෙක් සුගතියක ඉපදෙන්න තියෙන අවස්ථා නම් ගෝම දුර්වල තැනක් තියෙනවා. එහෙනම් සතර අපායකට වැටුණායි කියන කාරණේදී පින් ගන්න පුළුවන් වෙන්නේ අර පරදත්ත රූප ජීවී කියන තැනට වැටුණොත් විතරයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එහෙම කෙනෙක් මැරුණාට පස්සේ ඒ දේ අපේ ජීවිතයට කමටහනක් කරගන්න. මොකද එයාට එවැනි දෙයක් සිද්ධ වුණේ එයාගේ අකුසල් විපාකයක් නිසා. කියන්නේ සංසාරේ අපි කරගන්නා වූ අකුසල් විපාකයන් නිසා අපිට අපේම ජීවිත නැති කරගන්න තරම් අපිට සිතුවිලි සකස් වෙනවායි කියන කාරණේ අපි දකින්නවා. එහෙම නැතුව අපි මැරිච්ච කෙනා උදෙසා තව තව දුක් වෙවි හඬ හඬා ඉඳීමෙන් මොකද්ද වෙන්නේ? මැරිච්ච කෙනා දුකට වැටුණා. ඒ හේතු වෙන්න ඕන අපිත් කායිකව මානසිකව පිරීමටපත් වෙලා අපි දුකට වැටෙනවා. ඒ දුකට වැටිලා මේ ගැන ගැට ගැටි ඉන්න වෙලාවේ අපි මැරෙන වෙලාවේ අපිට මේ මැරිච්ච කෙනා සිහිපත් වුණොත් අපි තවත් පල්ලෙහාටයි වැටෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි මේවා ඉන්න ඕන ධර්මානුකූලව පාඩම් ඉගෙන ගැනීම කියන කාරණේ තමයි ධර්මාන්තුමෝ ගන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. දැන් ඒක මහත්මයෙක් නෝනා කෙනෙක් මෙතෙන්ට ආවා. ඒ මහත්මයා නෝනා හුදෙටම පීඩාවටපත් වෙලා ආවේ. කායිකව මානසිකව පීඩාවටපත් වෙලා අඬාඬා ආවේ. එතකොට අඬාඬා ඇවිල්ලා ඒ නෝනායි මහත්මයයි මොකද්ද කියන්නේ? මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ දරුවා අවුරුදු 25ක් විතර ඇති තරුණ දරුවෙක් ගෑනු දරුවෙක් කෝච්චියට බැනලා දිවිනසාගෙන මරණේ කටයුතු ඉවර කරලා දැන් තාම මාසයක් විතර ගිහිල්ලත් මේ අම්මාට මේක වාවා ගන්න බැහැ. දැන් මේ මෙතන ඉන්න අඬාඬා ඇවිල්ලා කියනවා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ දුව හොඳ තැනක ඉපදිලා තියෙනවාද කියලා කියන්නේ කියලා. මං කිව්ව නෝනා සිය දිවි නසාගත් කෙනෙක් හොඳ තැනක ඉපදිලා තියෙනවා කියලා ධර්මානුකූලව මට කියන්න බැහැ. ඒ නිසා දියදිවි නසා ගන්න කෙනෙක් සියදිවි නසා ගන්නේ දැඩි ද්වේෂයෙන්, තමා පිළිබඳ ගැටීමෙන්, සමාජය පිළිබඳ ගැටීමෙන්, ඇලීම් ගැටීම් වලට මැදි වෙලයි දිවි නසා ගන්නෙ. ඒ නිසා එහෙම කෙනෙක්ගේ ඊළඟ චුස්සීත යහපත් වෙනවායි කියන කාරණේ ධර්මානුකූලව 100% මට කියන්න බැහැ. ඒ නිසා නෝනා සියදිවි නසා ගැනීමේ තියෙනා වූ හානිය ඔබතුමිය දකින්න කියලා. ඒ වෙලාවේ මහත්යාට ටිකක් කේන්ති ගිහිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මං නෝනාව එක්කන් ආවේ හිත හදන්න. ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. නෝනාව එක්කන් ආවේ හිත හදන්න. නමුත් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ඔබ වහන්සේ කියනවා මේ දිවි නසාගත්ත කෙනෙක් සතහපයි. මං කිව්වා මහත්යෝ කාගේවත් හිත හදන්න මට බොරු කියන්න බෑ. මං හාමුදුරුවෝ කෙනෙක්. කාගේවත් හිත හදන්න මං බොරු කියන්න බෑ. මොකද ඔබතුමා දැනගත්තද මීට මාසයකට ඉස්සෙල්ලා ඔබතුමියගේ දුව සිය දිවි නසා ගනී කියලා? දැනගෙන හිටියද? එයකෝ නැහැ කියලා. ඒතර බලන්න මෙච්චර ලස්සන ජීවිතයක් ගත කරපු දුව ඔබ හිතුවෙත් නැහැ සිය දිවි නසා ගනී කියලා. එයා සිවි දිවි නසා ගත්තා. එතකොට ඒ සිය දිවි නසාගත්ත දුව මේ වෙලාවේ සිය දිවි නසාගෙන සුගතියේ දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා මං කිව්වොත් මේ අම්මා දුව පිළිබඳ දැඩි උපාදානයකින් ඉන්නේ. මේ අම්මා හිතන්න පුළුවන් මමත් දිවි නසාගෙන දුව ඉන්න තැනට යනවා කියලා. එහෙම වෙන්න බැරිද? එන්න පුළුවන්. ඒ නිසා මම මේ බණ කියන්නේ මැරිච්ච කෙනා නිසා උදෙසා නෙමෙයි. මේ ජීවත් වෙන කෙනා උදෙසා. එයාට මම මේ දිවි නසා ගැනීමේ බරපතල භාවය කියන්නේ. මං දිවි නසාගත්ත කෙනා සුගතියේ ඉපදිලා දිව්‍යාංගනාවක් වුණා කිව්වොත් මේ අම්මා මේ මොහොතේ ඉන්න මානසික පීඩනය තුලයක් හිතන්න පුළුවන් මමත් දුව ඉන්න තැන්ට යනවා කියලා මේ අම්මා අදරයට වහබිවොත් ඔබ මොකද කියන්නේ කියලා. ඒකට එයාට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා නෝනා නිරේතුරුවම දිවි නසා ගැනීම කියන කාරණේදී අපිට කරන්න ගොඩාක් දේවල් නැහැ මැරිච්ච කෙනා උදෙසා. ඒ නිසා පින් කරන වෙලාවට හත් දවසේ පාංශකූලේ තුන් මාසෙ පින්කම් ශක්තිමත්ව කරන්න කරලා ඊට පස්සේ ඒ දිවි නසා ගැනීම තමා කමටහනක් කරගන්න. තමා කමටහනක් කරගෙන සංසාර බය පිළිබඳ දැකලා තමන් ධර්මයෙන් ශක්තිමත් වීම තමයි ඒ දිවි නසාගත්තාට කරන්නා වූ ලොකුම උපකාරය බවට පත් වෙන්නේ.